අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රි පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත කෙරවල පිටියේ සහ සොජිට්ස් විදුලි බලාගාරවල විදුලි උත්පාදනය නවති මෙගාවොට් 400ක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහියයි ඇතම් ප්‍රදේශවලට හදිසි විදුලි බිඳ වැටීමක් සෞඛ්‍ය සේවා වර්ජනයෙන් සමන් රත්නප්‍රිය සභාපතිත්වයේ දරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ තාවකාලිකව ඉවත් වෙයි. සෙසු වෘත්තීය සමිති 17 තවදුරටත් වර්ජිනේ. වාරණය කඩ කරමින් කටයුතු කිරීම නීති විරෝධී. වැඩට ආවේ නැතිනම් සේවය අත්හැරියස්සේ සැලකීමට හැකි. ජේෂ්ඨ නීතිචීන් අවධාරණය කරයි. මෙහි විසඳන්න බැරි නම් අපි යනවා ජාත්‍යන්තරයට. වෘත්තීය සමිති පවසයි. ජනපති කරන්න ඕන වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කරන එක මේ ප්‍රශ්නේ උඩු දුවන්න දෙන්න එපා හිටපු සෞඛ්‍ය ඇමති රාජිත කියයි ගත වූ දින 13ට කොවිඩ් රෝගීන් 15843ක් කෘෂිකර්ම ඇමතිකම ඉල්ලන පොළොන්නරුවේ ගොවීන් මඩකලපුවේ සහ ත්‍රිකුණා මලේ වී අස්සනු නෙලීම ආරම්භයි IPL වෙන්දේසි ආරම්භයි වනිදු රුපියල් කෝටි 28කට අධික මුදලකට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර මිලදී ගනි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන 2020 තරගය හෙට සජීව විකාශය සියත ටීවී ඔස්සේ මෙවන විට විදුලි බලාගාර දෙකක කාර්මික දෝෂ හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීම ඇනහිට තිබෙනවා. ඒ අනුව කෙරවල පිටිය බලාගාරයේ මෙගාවොට් 270ක් සහ සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙනවා. මෙම බලාගාර දෙක තුල මෙවන විට කාර්මික දෝෂ හටගෙන ඇති අතර එය යථාතත්වයට පත් කිරීමට විදුලි ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින බව සඳහන්. පවතින තත්ත්වය අනුව ඇතැම් ප්‍රදේශවල හදිසි විදුලි බිඳ වැටීමක් සිදු විය හැකි. මහජන උපේක්ෂිතා කොමිසම සහ ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටින්නේ පවතින තත්ත්වයේ හමුවේ ඊට අර පිරිමැස්මෙන් යුතුව විදුලිය භාවිතා කරන ලෙසටයි. මේවන විට දිවයින ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්දවීම් සිදු වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18ක් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයෙන් එක් වෘත්තීය සමිතියක් ඉවත් වී තිබෙනවා. සමන් රත්නප්‍රිය මහතා නියෝජනය කරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමය తాවකාලිකව වැඩ වර්ජනයෙන් ඉවත් වූ බවයි රවි කුමුදේශ් මහතා සියතට ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18ක් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය తాවකාලිකව ඉවත් වී තිබෙනවා. අධිකරණ නියෝගයේ තියෙන ප්‍රශ්න අපි අධිකරණයේදී මතු කරන බලාපොරොත්තු වෙනවා අපේ නීතිඥ මණ්ඩලය හරහා. නමුත් අපි මේ රටේ අධිකරණයට ගරු කරන කණ්ඩායමක් විදියට අපි මේ අධිකරණ නියෝගයට එකඟ වෙලා අපි මේ වැඩ වර්ජනය తాවකාලිකව හිටවලා ඒ වගේම ඒකට අදාළ කරුණු කියන්න අධිකරණයට ඉදිරිපත් වෙලා අධිකරණ නියෝගය ඉවත් කරගත්තාන් පසුව අපි අපේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ අපි දැක්කා ඊයේ දවසේ අංගොඩ මානසික රෝහලෙන් රෝගීන් පැන යාම සම්බන්ධයෙන් අපිට චෝදනා කරලා තිබ්බා. ඉතින් මේවා මාධ්‍ය හරහා වැරදි චිත්‍රයක් රට තුල හදන්න ඉතාම සැලසුම් සහගතව කරන උපක්‍රම විදිහට අපිට පේනවා. සමහර මාධ්‍යවේදීන්ගේ හැසිරීම දිහා දැක්කහමත් අපිට ඒක ඉතා පැහැදිලිව කියන්නට පුළුවන්. අංගොඩ මානසික රෝහලේ රෝගීන් පැන යාම කියන එක දිනපතා සිදුවන්න. අංගොඩ මානසික රෝහලේ රෝගීන් පැන යාම සම්බන්ධයෙන් වගකීම්ත්තේ ඒ රෝහලේ ආරක්ෂක අංශය. ඒ වගේම බිබිල රෝහලේ රෝගියෙක් මිය සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය පුවතක් සෞඛ්‍ය වෘත්තීය සමිති වෙත බැර කරන්නට උත්සාහ කළා තිබ්බා. අපි ඒ ගැන හොඳින් හොයලා බැලුවා. ඒ රෝගියා කොවිඩ් ආසාදිතයෙක්යි සැක කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ නැතුව දීර්ඝ කාලයක් තියලා තියෙනවා. ඒ වගේම ඒ රෝගියාට ස්කෑන් එකක් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ස්කෑන් එක කරන්නේ අපිත් එක්ක මේ වෙලාවේ වර්ජනය කරන වෘත්තීය වේදී නෙවෙයි. ඒ නිසා ඒ ස්කෑන් එක ප්‍රමාදය පිළිබඳව අපිට වග කියන්නට හැකියාවක් නැහැ. පහසුකම් නැතුව ශල්‍ය කර්මයක් කරන්න ගිහිල්ලා රෝගී ජීවිතයක් හානි වුණා නම් අපි බරපතල විදියට ඒකට කනගාටු වෙනවා. නමුත් අපිට ඒකට වග කියන්නට බෑ. අපි ලෑස්ති මැදට ඇවිල්ලා මේක විසඳ ගන්න. කෙසේ වෙතත් මේ ගැටලුව රට තුල විසඳ ගන්න බැරි වුණොත් අපි අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමග ගනුදෙනු කරලා හරි විසඳ ගන්න දැනට තල්ලු වෙමින් ඉන්නවා කියන එකත් අපි අවධාරණය කරනවා. වෘත්තීය සමිති කුමන ප්‍රකාශ කළද අනුරාධපුර රෝහලෙන් අද අසන්නට ලැබුණේ වර්ජනය නිසා ජීවිතයක් අහිමි වූ බව කියන අවාසනාවන්ත සිද්ධියක්.
මේ මෙතන විදලා අර ඇතුලේ හුලං තියෙන නිසා මේ බටයක් දැම්මා කිව්වා. කල්ලා ගාන ස්ට්‍රයික් කිව්වා. එතන ගියපුවාම ස්ටේ ස්ට්‍රයික් කිව්වා. ඔළුව විතරයි අරන් තිබුණේ. මේ මම පුතාර කරපු දෙය අනික රෝගීන්ට කරන් දෙපා කියනක මම ඉල්ලීම් කරනවා. ප්‍රතිකාරයක් නැති නිසානේ මේක වුනේ. වේදනාව නාසකයක්වත් දුන්නේ නෑනේ. වේදනාවවත් අඩු වෙලා යන්න. අධිකරණය විසින් වාර්ණ නියෝගයක් ලබා දී ඇති පසුබිමක එය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා දඬුවම් දිය හැකි බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥින් පවසන්නේ. සිවිල් දඬුවම් විධාන සංග්‍රහයේ පැහැදිලිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රියාපටි පාටිය තිබෙනවා. ඒකෙදී ඔවුන්ට පැමිණීමට නොතිස් නිකුත් කරලා තියෙන අවස්ථාවේ ඔවුන් පැමිණියට පසුව දෙවෙනි කාරණාවක්, ඒ කියන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලි කිරීම කරාට පසුව ඒක පිළිගන්නේ නැත්නම් ඔවුන්ට එරෙහිව දඬ මුදල් නියම කිරීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අධිකරණයට සිර දඬුවමක් පවා නියම කිරීමේ හැකියාව ඒ අවස්ථාවේදී ලැබෙනවා. අධිකරණයට අපහාස කිරීම මත අනිවාර්යයෙන්ම අධිකරණය වෙත ගිහිල්ලා ඒගොල්ල කරුණු දක්වනවා. කරුණු දක්වාට පස්සේ ඒ අයට සිදු වෙනවා යම්කිසි ආකාරයේ තීරණයකට එළඹෙන්න. අත්‍යවශ්‍ය වයටදී ඇත වශයෙන්ම ඒට ආවේ නැත්නම් සේවයට සේවය අතහැර ගියා සිය සැලකීමකුත් හැකි වෙනවා. පවතින සෞඛ්‍ය වර්ජනයේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතාද අදහස් පළ කළා. මේ වෘත්ති සමිතියත් එක්ක වාඩි වෙලා අමාත්‍යවරයා මට්ටමින් මේක විසඳන්නට බැරි නම් ජනාධිපතිතුමා මේ කටයුත්ත එක්ක සාකච්ඡා කරලා යම් විසඳුමක් දෙන එක තමයි ඉතාමත් හොඳ තත්වය. එහෙම ඇරෙන්න මෙවැනි දඩබ්බර තීන්දු මගින් මෙවැනි ප්‍රශ්න निराකරණය කරන්න වෙන්නේ නැහැ. අපේ ජනාධිපතිවරයා මම ඉල්ලීමක් කරනවා අපි ඔක්කොම බොහොම සද්භාවයෙන් කරන්න අගිත රයිතව. නමුත් ජනාධිපතිතුමනි මේ යන ගමන නම් එහෙම සත්‍යමත් කර පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. සෞඛ්‍ය ලේකම්ට කියන්න, සෞඛ්‍ය ආභ්‍යන්තරතුමාට කියන්න, ඔය වීදුරු කූඩුවල ඉඳගෙන මේ පාලනය ගිනින්න බෑ කවදාකවත් ඒගොල්ලන්ට. අද මේ මොහොත වෙනකන් තර්ජනයක් කරන කෙනෙකුට පිළිමයක් වදන්න මේ ආණ්ඩුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමත් වෙලා නැහැ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රෝහල් කටයුතු හා විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තවමත් ක්‍රියාත්මක වැඩ වර්ජනයෙන් පීඩාවට පත්ව සිටින්නේ අහිංසක අසරණ ජනතාවයි. සේවා අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීය අරගල කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. ඒත් අපේ රටේ රාජ්‍යංශයේ වර්ජන හා සේවා අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගල කොතරම් සාධාරණද? ඔවුන් හැමදාමත් ඇපේට තබන්නේ පාලකීන් හෝ නිලධාරි නොව අහිංසක ජනතාවයි. වයිට් ඇන්ඩ් බ්ලැක් තුරින් අද අනාවරණය අපේ රටේ වෘත්තීය අරගල ගැනයි. අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. විශේෂත්වය තමයි දශක ගණනාවක ඉඳලම අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි සංවර්ධිත රටක් බවට පත් කවද්ද? කිව්වට නම් අමනාප වෙන්න එපා. මේ විදිහට නම් අපිට කවදාවත් බෑ සංවර්ධිත රටක් බවට පත් වෙන්න. මොන දියසෙන් කුමාරයා ආවත් මොන දේශපාලන පක්ෂයේ බලයට පත් වුණත් අපිට ඒක හීනයක්. කුහකකම, ආත්මార్థකාමීත්වයේ දූෂණය, අල්ලස, දේශපාලනීකරණය රට වල පල්ලට ඇදලා දාලා ඉවරයි. වර්ජන, උද්ඝෝෂණ, වෘත්තීය අරගල, උපවාස, අකුරට වැඩ කිරීම අපේ රටේ රාජ්‍ය සේවයේ හරිම සුලභ සිදුවීම් බවට පත් වෙලා. යම් වෘත්තියක සේවා ඉටු කිරීමේදී සේවක අයිතිවාසිකම් සහ නිදහස අහිමි වෙනවනම්, අසාධාරණකම් සිද්ධ වෙනවනම්, නීති විරෝධී ක්‍රියා සිද්ධ වෙනවනම් ඒවට හඬ නැගිය යුතුමයි. එය වගකීමක්, යුතුකමක්. ඒත් රාජ්‍ය සේවය මේ සේවා අයිතිවාසිකම් වෘත්තීලීම් දිනාගන්න අපේ රටේ පාවිච්චි කරන ක්‍රමය හරිද? සදාචාර සම්පන්නද? අපි පළවෙනි උදාහරණයට ගම්මු සෞඛ්‍ය සේවය වෘත්තීන් 18ක් තාම වර්ජනේ දින 6ක්. කවුද මේකෙන් පීඩා විඳින්නේ? මේ වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලීම් රටේ අහිංසක ජනතාවට ලබා දෙන්න පුළුවන්ද? හිතලා බලන්න. බෙහෙත් වේල ගන්න බැරුව පෝලිං වල පැය ගාණක් දුක් විඳින තමන්ගේ අම්මා තාත්තා වගේ ඉන්න අයගෙන් පුළුවන්ද විසඳුමක් ගන්න? කකුල කැඩිච්ච, කොඳු කැඩිච්ච, අතපය නැති, දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු රෝග ආදී ලෙඩ තියෙන අහිංසක මිනිස්සුන්ට පුළුවන්ද සෞඛ්‍ය සේවාවේ තියෙන වැටුප් විෂමතා ඉවත් කරන්න? මිනිස්සු අඬ පැය ගණන් පෝලිං වල අපි දැක්කේ නැහැ කිසිම ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් මේ විදිහට අඬ පැය ගණන් පෝලිං වල බෙහෙත් ගන්න ඉන්නවා.
එතකොට ඒ වර්ජිනේ දැනිලා තියෙන කාටද? අහිංසක මිනිසුන්ට. අපි ඊළඟ උදාහරණ ගමු දුම්රිය සේවය. මීට සති කිහිපයකට කලිනුත් වර්ජනයක් කළා. හදිසියෙම දුම්රියත් වර්ජනය කරන්න පටන් ගන්නවා. දවසේ 30ම මැරිලා මැරිලා රෑ කෝච්චියේ පාංගෙඩියක් අරගෙන ගෙදර ඉන්න අයට කන්න දෙන්න දුවන අහිංසක මිනිස්සයාට පුළුවන්ද දුම්රිය වර්ජනය කළා කියලා ඔවුන්ගේ ගැටලුව විසඳන්න? ඊළඟට අපි ගම්මු ගුරුවරු. එයා දැන් මාස කිහිපයකට කලින් මාස ගණනාවක් වර්ජනය කළානේ. ගුරු ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද 6-4 නොතේරෙන එක වසර ඉස්කෝලේ ඉන්න පුංචි දරුවට? වැටුප් වැඩි කරන්න විෂමතා අයින් කරන්න පුළුවන්ද ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි ලියන දරුවන්ට? මේ වගේ තව ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන්. මේ හැමෝම කරලා තියෙන්නේ මොකක්ද? රටේ අහිංසක කර කියා ගන්න දෙයක් බලයක් නැති මිනිසුන් පලිහක් කරගෙන Tamange අරමුණු වෙත යන එක. දැන් ඔය ඉගෙනගෙන රජයේ සේවය කරන අය Tamange අයිතිවාසිකම් දිනා ගන්න ඒ විදිහට. අපි ගම්මු තවත් උදාහරණයක් මේ විදිහට. ගොවීන් පොහොර ප්‍රශ්නයත් එක්ක ඔවුන් උද්ඝෝෂණ කරනවා, අරගල කරනවා. හැබැයි Tamanම අට්ටාල හදාගෙන පාර අයිනට වෙලා ඔවුන් තනියම උපවාස කරනවා. මිනිස්සුන්ව බිල්ලට දෙන්නවත් මිනිස්සු පලිහක් කරගන්නේ නැහැ ඔවුන්. අපි දැක්ක තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක්. පෙරේදා ඩෙංගු මර්ධන සේවකීන් පිරිසක් උද්ඝෝෂණය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුනා. ඔවුන් රෑලි වෙනකම් අමාත්‍යාංශය ඇතුළට වෙලා හිටියා. මිනිස්සුන්ව පලිහක් කරගත්තේ නැහැ. උදේ Tamange ඉල්ලීම් වලට සාධාරණයක් අරගෙන ඔවුන් යන්න ගියා. අනේ ඉතින් රාජ්‍ය සේවයේ මහත්තුරුනේ, ඔයාලගේ ඉල්ලීම් දිනා ගන්න, ඔයාලා උපවාස කරන්න, අමාත්‍යාංශ වලට යන්න, අමාත්‍යවරුන්ගේ ගෙවල් වලට යන්න, නිල නිවාස වලට යන්න, පාර්ලිමේන්තුව ළඟටත් යන්න. එදා වේල කන්න බැරි අහිංසක මිනිස්සුන්ගෙන් පලිගන්න එක හරිද? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් යැපෙන දුප්පත් අම්මා තාත්තගෙන් හැදුන ඔබ මුල අමතක කරන්න එපා. ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීම නිසා බිඳ වැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. ඒ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් පුනර්ජනනීය බලශක්තිය අපි දැනට මං හිතන්නේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී කැබිනට් මන්ත්‍රීවරුන්ගේ අනික් අනුකමිටුවකුත් අපි පත් කළා මේ පුනර්ජනනීය බලශක්තිය ඉදිරියට ගෙනියන. යම් කිසි වෙනස්කම් කරනකොට ඒ වෙනස්කම් කරන්නට විශාල ඇවිල්ලා තිබෙනවා. ඒ අභියෝග මැද්දේ තමයි මම මේක ඉදිරියට ගෙනියන්නට උත්සාහ ගන්නේ. ඇත්තටම අපි ඔය ජලාශවල මතුපිට සූර්ය බලය නිපදවන්න, වහලවල් මත වන්න, මේ හැම එකක් පිළිබඳවම ව්‍යාපෘති ගෙනෙන්නට පසුගිය කාලය තුළම ක්‍රියාත්මක වුණා. පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන අපි මේ අවුරුද්ද තුළ මේක ඉදිරියට ගෙනියන්නට පසුගිය කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරුන්ගෙන් සමන්විත අනිකමුටුවක් දැම්මා මේක ඉස්සරහට ගෙනියන්න. කාබනික පොහොර යොදා වී වගා කළ මහවැලි වී කලාපයේ ගොවීන් සාරවත් අසුරු නැති බව පවසමින් අද රජයට චෝදනා එල්ල කළා. මේ අතර මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල ගොවීන් සිය වී අසුරු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජය ඉදිරිපත් කළ කාබනික පොහොර සංකල්පයට රටපුරා ගොවීන් තවමත් චෝදනා එල්ල කරමින් පවතිනවා. සිය වගාවන් සම්පූර්ණයෙන් විනාශ වූ ගොවි ජනතාව දැන් වන්දි ඉල්ලමින් උද්ඝෝෂණවල නිරත වනවා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සිද්ධපුර ප්‍රදේශයේ ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. ගොවීන් 5 දෙනෙකු එක්ව රුපියල් 150,000 මුදලක් ආයෝජනය කරමින් අක්කර 180-204 ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් අක්කරයකින් ගෝණි පහක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ගොවීන් දැන් චෝදනා කරන්නේ. ජනාධිපතිතුමනි, කොන්ද පණ තියෙන කෘෂිකාර්ම ඇමතිගෙන පත් කරන්න. කුඹුරේ බැහැලා යන මිනිස්සෙකුට, ගොවිතැන ගන්න දන්න මිනිස්සෙකුට මාව හරි කමන්නේ පත් කරලා කෘෂිකාර්ම ඇමති කෙනෙක් කරන්න. අපි මේ ගොඩ දාලා දෙන්න ලංකාව
ගොවියාගේ අතමිට සරු කරනවා කිව්වා. ගොවියා ගොඩ දානවා කිව්වා. දැන් ඉතින් ගොවියා ගොඩ නෙවෙයි දාලා තියෙන්නේ. ගොවියා අඩි 6ක් යටට තමයි දාලා තියෙන්නේ. දැන් මාස 3 මාරක් තිස්සේ ගොවිතැන දිහා බලන අකුඹුරු අක්කර 180ක් විතර වැඩ කරලා දැන් ආයි වියදම් කරන්න ගියා. කපන්නවත් සල්ලි නැහැ. රත්තරන් බඩු උගස් තියා තියෙන්නේ. ඊළඟන්නේ හානව නම් අපිට රැට්‍රිය බේර ගන්න ඕනේ. ඒ මොනවත් කර ගන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපිට කවදාවත් කිසිම අසාධාරණයක් කරලා තිබෙන්නේ නැහැ ගොවිතැනට. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල සමහර ගොවීන් මේ දිනවල සියවි අසුරු නෙලීම ආරම්භ කර තිබෙනවා. මහකන්නේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල පමණක් හෙක්ටයාර 67,414 ක වී වගා කර ඇතැයි ගොවිජන සේවා නිලධාරීන් පවසනවා. මේ වන විට ඉන් හෙක්ටයාර 35,417 ක වී අසුරු නෙලීම අවසන්. මේ අතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වී වගා කළ හෙක්ටයාර 50,267 ක භූමි ප්‍රමාණයකින් හෙක්ටයාර 16,722 ක අස්වනු අද වන විට නෙලා අවසන් බව ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන් පවසනවා. ඊමල වැඩිවීම ගැන ඉතින් කවුරු සතුටුයි ගොවියෝ වශයෙන්. හැමෝම ඉතින් මේ මිලක්නේ බලාපොරොත්තු වෙන්නේ. අස්වැන්න ප්‍රමාණයත් එක්ක බලපුවහම වීමලත් එක්ක ගොවියන්ට අසාධාරණයක් වෙන එකක් නෑ මං හිතන්නේ. වෙනදා සාමාන්‍ය වියුර 120ක් විතර ගන්න එකේ මේ සැරේ 95ක් තිබුණා. නැත්නම් මේ බොහොම අඩු මිලකටනේ වී දෙන්නේ. ඒ වුණාට මේ සැරේ දැන් රුපියල් 90ක් 95ක් කියන එක අපිට හොඳ මිලක්. අපි බොහොම සතුටින් මේ වගාව කරනවා. වස විසතොර වගාවකට යාම සම්බන්ධ සියලු දෙනාටම ස්තුති කරනවා. රජ නිලධාරී ජනාධිපතිතුමා සංකල්පය. මොකද අපේ රටේ තියෙන ගැටලු වලට ලොකු විසඳුමක් තමයි මේ වස විසතොර වගාව. දැන් රුපියල් 90ක 95ක විතර මිලක් ලැබෙනවා තමයි. ඒක ලොකු සහනයක් ගොයියට. දේශපාලන වේදිකාවෙන් ඇසුරු කතා දැන් අද අපිට බලන්න පුළුවන් 69 ලක්ෂයක ජනාධිපති වරමක් ලබාගෙන 68 ලක්ෂයක මහමැතිවරණ වරමක් ලබාගෙන අද රටේ ආණ්ඩු බලය උපයෝගී කරගෙන පිස්සු නටන රටම පිස්සු කරවන පිස්සු ආණ්ඩුවේ ක්‍රියාවලිය අපිට බොහොම පැහැදිලිව පේනවා. එක එක උත්සව පවත්වනවා වන්දි ලබා දෙනවයි කියලා. හොඳට හිටපු ගොවියා හොඳට පෝර ටික ලැබුණා. තෙල් පෝර ටික ලැබුණා. වල්නාසක තා හොඳට ගොවිතැන් කරගෙන හිටියා. යලමහ දෙකන්නේම කරා. බොහෝ තැන්වල තුන්වෙනි කන්නේ මැද කන්නේත් කරා. කාටවත් අතනපා ජීවත් වුණු අපේ ගොවි පරපුර සම්පූර්ණයෙන්ම අනාථ කරා. හිටි හැටියේම ගොවියගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත්තා. ආර්ථික අර්බුදය කියන කාරණය කොවිඩ් 19 වසංගතය දෙක උග්‍ර වෙච්ච කාරණයක්. මුදල් වෙන් කරේ ගමේ ආර්ථිකයේ ශක්තිමත් කියන වැඩ පිළිවෙල ව්‍යවසායක සත්‍ය සඳහා බිලියන 30ක් අපි වෙන් කළා තියෙනවා. අද රට ලක්ෂයක් ගමේ ආර්ථිකයේ ශක්තිමත් කරන ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික අංශයත් රටේ ජනතාවත් එකතු වෙලා මේ ගමන අපි යන්න ඕනේ. ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව අද යන යන තැන හූ කියන ගුටි කන බැනුම් හන තැනට පත්වලා ඉවරයි. අප්‍රේල් මාසේ විතර වෙනකොට ආණ්ඩුවේ මිනිසුන්ට ගම්වලට යන්න හම්බෙන්නේ නැහැ. ගම්වලින් හූ කියනටත් පහර දෙන්නත් පටන් ගන්නවා. ඡන්දයක් තිබ්බොත් බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා වෙන වෙනම ඉල්ලුවොත් සරත් පොන්සකා මහත්තයා වෙන පැත්තක් කඩාගෙන යනවා. අනිත් පැත්තෙන් චම්පික රණවක 43 කණ්ඩායමක් කඩාගෙන වෙනම යනවා. මනුෂයි හරිමි තව කට්ටියක්. එතකොට හේසයි චමින්දයි තව කට්ටියක්. අද ඔක්කොම සමග යන බලවේගෙ කැඩිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තව කට්ටියක් කඩාගෙන යනවා. දැන් අර පෞගේ දවසල මහින්ද රාජපක්ෂ මහත්තයා ඇව්වනේ දැන් සෙපද කියලා. දැන් සෙප තමයි ඔක්කොටම. ගෑස් තියනවානේ දැන්. කිරිපිටි තියනවා, සිමෙන්ති තියනවා. කිසිම අඩුවක් නෑ අපිට. වැඩි තියනවා. බඩු මිල වැඩි. අපිට මොකටද ආණ්ඩුවක් ලයිට් ඔෆ් කරන්නයි ලයිට් දාන්නයි කියන්නේ? ආණ්ඩුවක් වැඩක් නැහෙනේ. දරුවන්ට කණ්ඩ නැහැ. ලාඹු තෙල් ටික දී ගන්න විදිහක් නැහැ. බෝට්ටුව මුහුදට දා ගන්න විදිහක් නැහැ. ගොවියට පොහොර ටික නැහැ. ඒ නිසා නැවත ශ්‍රී ලංකාව නගා සිටවීම සඳහා වැඩසටහන තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන. වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොරෝනා මරණ එන්නත ලබා දීමට අදාළ නිර්දේශ එළඹෙන සතියේදී ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. අකණ්ඩව 13 වන දිනටත් මෙරට දෛනික රෝගීන් සංඛ්‍යාව 1000 ඉක්මවා වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1259 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 625804ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව ගත වූ දින 13ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 15843ක්.
මෙතර වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට අදාළ නිර්දේශ එළඹෙන සතියේදී ලැබෙනු ඇති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. 12 15 අතර කාණ්ඩයේ ළමුන් සඳහා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශ ලැබෙන තෙක් අපි බලාගෙන සිටිනවා. ඒත් එක්කම වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත් ලබා දීම සඳහා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අපි නිර්දේශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි හිතනවා ඉදිරි සතියක පමණ කාලේ අපිට නිර්දේශයක් ලැබෙයි කියලා. ඒ නිර්දේශය ලැබුණොත් අපිට පුළුවන් වයස අවුරුදු 12ට අඩු ළමුන්ටත් එන්නත් කරන්න ආරම්භ කරන්න. කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වූ අයෙකුට වෛරසය ආසාදිනේ වූ දිනේ සිට දින 7කින් පසු රෝග ලක්ෂණ නොමැති නම් සේවාවන් සඳහා වාර්තා කිරීමට හැකි බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. දින 7 සීමාවෙන් පසුව නැවතත් රෝග ලක්ෂණ නොමැති නම් සම්පූර්ණයෙන් සුවපත් වී ඇති අවස්ථාවක දින 7කින් නැවත සේවයට පැමිණිය හැකි. සේවයට පැමිණීම සඳහා අර කලින් කරා වගේ අවසානයේ කරන එක්සිට් PCR එක එක්සිට් රැට්වත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රථම PCR හෝ රැට් පරීක්ෂණය පොසිටිව් වූ දිනේ සිට දින 7කට පසුව රෝග ලක්ෂණ නොමැති නම් සුව වී ඇති නම් සේවයට වාර්තා කළ හැකි. ලොව අංක 1 20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28කට අධික මුදලකට අද අලෙවි වී තිබෙනවා. වනිදු හසරංගව මිලදීගෙන ඇත්තේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. මෙම මුදල ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම මුදලයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ඉන්දියාවේදී ආරම්භ වුණා. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත්. ලොව අංක 1 20 පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන වනිදු හසරංග ඉන්දිය රුපියල් කෝටි 10.75ක මුදලකට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විලදීගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28කට අධිකයි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී අලෙවි වූ වැඩිම මුදල් ලෙසයි මෙය සැලකෙන්නේ. වයස වෘදු 19 කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සහ යෝන් වේගපන්තු යන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර IPL වෙන්දේසියට ඇතුළත් වීම විශේෂත්වයක්. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකීන් 600 දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. ඉන්දියා ක්‍රීඩකීන් 377 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකීන් 223 දෙනෙකු ඊට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන 20x20 තරගයේ හෙට පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ නිලවිකාශක ලෙස කටයුතු කරන සියත ටීවී ඔස්සේ තරගයේ සියලුම තොරතුරු සජීවව ඔබට නැරඹිය හැකියි. ඒ ඇතුළු ක්‍රීඩා පුවත් කිහිපයක් දැන්. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත 20x20 තරගාවලියේ දෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතයි. පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාව තමන් සතු කරගත්තේ ලකුණු 20කින්. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි. මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී තුලින් තරගාවලියේ සියලුම තොරතුරු ඔබට සජීවව නැරඹිය හැකි. හෙට 10:30 සිට දෙවන 20x20 තරගයේ සජීව විකාශය හා ඔබට එක්විය හැකි අතර ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හි සිටගෙන එන විශේෂඥ විස්තර විචාරයේද නැරඹීමේ අවස්ථාව සියත ටීවී අප ලබා දී තිබෙනවා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.